జయగము శ్రీలంక మగన్ పటంగము. ඔබ මෙතෙක් වෙලා බලාපොරොත්තු වෙන සිටී රටේ අනාගත නායකත්වය නියත වශයෙන්ම ලබන මාසයේ 22 වෙනිදා මේ රටේ නියත ජනපති සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොත. සජිත් ප්‍රේමදාස මහත්මයාට සමගී ජන බලවේගයට දුරකථන ලැබුණට සජිත් ප්‍රේමදාස මහත්මයාට අනාගත ජනාධිපතිතුමන්ට අනාගත ජනාධිපතිතුමන්ට සමගි ජනසන්ධානයට සමගි ජනසන්ධානයට ඔබ ආදරණීය නායකතුමන්ට සජිත් ප්‍රේමදාස මහත්මන්ට සජිත් ප්‍රේමදාස මහත්මන්ට Aramuna hamba peraka paminena samagiya dara takama jayagena dinava me dayeta dina itihasa katai me aramuna kerata balaganwannata sarasen diunu oyali kandannata sarasen samagiya balaganwani ti sarasen sri lankawa madiriyan sarasen sarasen samagiya balaganwani ti sarasen sri lankawa madiriyan sarasen sri lankawa madiriyan sarasen Sri Lanka va madiriyan sarasen sarasen Sri Lanka va madiriyan sarasen sarasen අනාගත ජනාධිපතිතුමාට සමාජ ජන බලවේගයට සමාජ ජන සංධානයට දුරකථන ලකුණට අනාගත ජනාධිපතිතුමන්ට මාමණ්ඩල ජනතාවට අරණායක ජනතාවට රබුකල ජනතාවට සෙල්ම ජනතාවට දුරකථන ලකුණට දුරකථන ලකුණට සමගි ජන සම්ධානයට සමගි ජන සම්ධානයට අනාගත ජනාධිපතිතුමන්ට ජයන් ජයම ප්‍රාර්ථනා කරනවා ශිලෝදනාතම මනෝගනිෂන් මැතුමාතයි ආරාධනය. එබනම් මිත්‍රවරුනි, දැන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ අනාගත ලංකාවේ ජනාධිපතිතුමනි, මාමිත සහිත ප්‍රේමදාස මහත්මනි, මිත්‍රවරුනි, මේ අපේ වේදිකාවට මේ රටේ අද ජනාධිපති රේසක ඉන්න කිසිම අපේක්ෂාවක් නැති විශේෂ ලක්ෂණ තියෙනවා. පළවෙනි එක තමයි මේකයි අපිට ඔල උසර කියන්න පුළුවන් වෙලා තියෙන ශ්‍රී ලාංකික වේදිකාව. සිංහල අපි, දමිළ අපි, මුස්ලිම් අපි එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න පුළුවන් වේදිකාවක් සජිත් ප්‍රේමදාස මහත්මයා අපිට අපිට අදලා දින තියෙනවා. හොඳ ගන්න බෑ එක. මෙන්න කාටවත් බෑ එක. මෙන්න කාටවත් බෑ එක. අනික් වේදිකාවල ඉන්න අය ඔක්කොම කුලියට ගත්ත අය. මේක ශ්‍රී ලංකා වේදිකාව. ඒ වගේම අපේ රට අද මුණ දෙන ආර්ථික ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න පුළුවන් අයත් ඒ ටීම් එකත් ඉන්නේ, අපිත් එක්ක තමයි ඉන්නේ. එන්නේ කොහෙත් නැහැ. දැන් මෙතන ඉන්නවා මගේ දොවිත්‍ර මාමනල්ල නායකයා කබීර් අසීම්. කබීර් අසීම් කියන්නේ අපේ රටේ ආර්ථික පිළිබඳව
විශාල ඔළුවක් තියෙන හැකියාවක් තියෙන නායකයෙක්. ඒ වගේ එතුමා සමග අර්ෂඩ් සිල්වා ඉන්නවා, හෙරාන් ඉන්නවා, අපි ඔක්කොම ඉන්නවා. එහෙනම් මේ ආර්ථික සම්බන්ධ අපි ළඟම තියෙන්නේ. ඒ නිසා ආර්ථික සම්බන්ධව අපිට පුළුවන් ශ්‍රී ලංකාවට පුළුවන් අපිට. ඒ නිසා ඒක අපිට අරගෙන යන්න පුළුවන්. දැන් රණිල් වික්‍රමසිංහ මැතිතුමා මම ඊය කතා කරා දෙවියොවට ගිහිල්ලා එතුමා කිව්වේ කියාගෙන යනවා මෙතනම කියලා බොරුවක් කියාගෙන යනවා. හේතුමා තමයි මේ රටේ පෝලිං යුගයේ අවසන් කරා කියලා. හේතුමා සිලින්ඩර්ලු එතුමාගේ මේ මේ අර ලාංඡනය. ඒ ලාංඡනේ සිලින්ඩර් වල තියෙන සිලින්ඩර් එක. ඒ සිලින්ඩර් පුරාම තියෙන්නේ වෙන මොනවත් නැහැ. බොරු තියෙන්නේ ඇතුළ. වෙන මොනවත් නැහැ. බොරු සිලින්ඩරේ තියෙන්නේ. ඔව් තියෙන්නේ. ඒ නිසා හේතුමා බොරු කියාගෙන යනවා. හේතුමා තමයි මේ රටේ ගෑස් පොලිම, තෙල් පොලිම අනිත් පොලිම ටික අවසන් කරා කියලා. එහෙම නැහැ. හේතුමා මේ රටේ වැඩ බාර ගන්නේ 2022 පස්වෙනි මාසේ. ඒකට පෙරම මේ රටට ඉන්දියාවේ ඉඳලා මුදල් ලැබලා තිනවා. පිළිරතරක් ආවා. ඒකෙන් තමයි මේක අවසන් වුණේ. මේ හේතුමා මේ රටට සත පහ ගෙනා වෙන්නේ තවමත්. එක ආයෝජනයක් ගෙනා වෙන්නේ. කාරණා මොකද්ද නම් මේ හේතුමා එතුමා සමග ඉන්න සෙට් එක ஒரு செட் එකක් ඉන්නවා. අපි අඩරපර දැක්කා එතුමාගේ වාඩි වෙලා ඉන්නේ, වේදිකා වාඩි වෙලා ඉන්නේ, ඔක්කොම ஒரு ඉන්නේ වාඩි වෙලා ඉන්නේ. එනිසා ஒரு විශ්වාස කරගෙන ජාත්‍යන්තර සමාජය සතුටවත් දෙන්නේ නැහැ. නමුත් අපි සයි ප්‍රවේශ මෙතුමා සමග ආණ්ඩුව ගදනකොට ඒ ආණ්ඩුව උදව් කරන්නට ලෝක බලා ඉන්නවා, දැස්සුරා ඉන්නවා. ඒ නිසා අපේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව නෙවෙයි අපේ ආණ්ඩුව එන්නේ කියලා හිතනවා. நண்பர்களே, மாவரணை மக்களே, அனைவருக்கும் அஸ்லாம் அலைக்கும் வணக்கம். ஹாய் போவன். இங்கே வாழ்ந்து மக்கள் எனது நண்பன் கபீர் அசீம் அவர்களது மக்கள் ஆதரவாளர்கள். அவர்களை நான் அன்போடு இடத்திலே நான் வாழ்த்து தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். கபீர் அசீம் அவர்கள் எங்கள் அழக எங்களது எதிர்கால அரசாங்கத்திலே பிரபலமான ஒரு அமைச்சராக இருக்கப் போகிறார். பொருளாதார துறையிலே சிறப்பான ஒரு சேவை செய்ய போகிறார். ஆக அவருக்கு நீங்கள் உங்கள் ஆதரவை தந்து இந்த இந்த தொகுதியை வெட்டி பெற செய்து அவருக்கு நீங்கள் உங்களது உத்தரவு தர வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்று எனது கேகால் மாவட்டத்தில் போட்டியிட்ட தம்பி பரணி வந்திருக்கிறார். அவருக்கு மாவட்ட மக்கள் பாரி ஆதரவை வழங்கினீர்கள், 5000 வாக்குகளை வழங்கினீர்கள். அது நன்றி கூட தான் இருக்கிறேன் நான். அதே போல கேகால் மாவட்டம் முழுக்க வாழ்ந்து கொண்டக்கூடிய தோட்டவர்களை வந்து கொண்டு மக்களின் ஒரு விருப்பாக நிச்சயமாக நான் கவி ரசிப்புக்கு நிச்சயமாக வழங்கிய தீர்வோம் நாங்கள் மறந்துவிட வேண்டாம். ஆகவே அந்த அடிப்படை நிச்சயமாக அவருக்கு எங்களுக்கு உள்ள உறவு மகிழ்ச்சிகரமான உறவு, நல்ல உறவு. அதோடு முன்னெடுக்கு பார் கேட்டுக்கொண்டு எங்களது ஜனாதிபதி வேட்பாளர் சை பிரபாஸ் அவர்கள் எங்கள் நாட்டின் நாட்டு சொன்னதை போல இலங்கை மக்களின் ஜனாதிபதியாக இருக்கப் போகிறார். சிங்கள மக்களின், தமிழ் மக்களின், முஸ்லீம் மக்களின், பௌத்த மக்களின், இந்து மக்களின், கிறிஸ்தவ மக்களின், இஸ்லாமிய மக்களின் அனைவரும் ஜனாதிபதியாக இருக்கப் போகிறார். அந்த தகவல் வேறு யாரும் கிடையாது, பார்த்துவிட வேண்டாம். ஆகவே அதை கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம். அஸ்லாம் அலைக்கும். ஹாய் பவான். நாம் காலைய கெமின் 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 அப்படி ஆராதனா கர்ணா அருணாயகாசன பிரதான சங்கீதாயக்கு அதினேச்சி இடப்போ சௌக்கியன வச்சா மாத்து லலித் திசாநாயக மெத்துமாட்டு ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අපේ රටේ අනාගත ජනාධිපති අපේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ආදරණීය පුත්‍රත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඒ වගේම අපේ දිස්ත්‍රික් නායකතුමන් කබීර් හසින් මැතිතුමා ප්‍රමුඛ සිළුම් ආරාධිත පාර්ලිමේන්තු නියෝජනය කරන කතික මහත් මහත්මීන් ඇතුළු සිළුම් පළාත් සභා නියෝජනය කරන, රාජ්‍ය සභා නියෝජනය කරන සිළුම අනුබද්ධ සංවිධානයේ සියලු දෙනාගේම අවසරයි. මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ. අපි නායකතුමාගේ කතාව තමයි අපිට වැදගත් වෙන්නේ. නායකතුමනි, ඔබට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ රටේ තුන් වේලක් කාලා එක දෙවේලට බස්සපු, දෙවේලක් කාලා එක එක වේලට බස්සපු, ඒ වගේම එක වේලක් කාපු කැඳවලට බැස්ස ජනතාව මස්ට් අද කුකුල් මාස් ටිකක් කන්න බැරි, කුකුල් මාස් ටික ගෙදරට ගෙනාවොත් දරුවන්ට බෙදලා දෙන බඩගි ඒක දිහා බලා ඉන්න බිත්තරේ ඔය රනිල් වික්‍රමසිංහ නායකතුමා කියන දේ නෙවෙයි, බිත්තරේ හතරට කැපිලා ගෙවල් වල මේ අම්මලා තාත්තලා දරුවන්ට කන්න දෙන මොහොතක තමයි මේ
ඔබතුමා මේ ජනාධිපතිවරයා ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි සිය දෙනාම එකතු වෙලා ඉන්නේ එක මිටට එකතු වෙලා ඔබට ඒ ඔබට ඒ තීන්දුව ලබා දුන්න මේ රට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ රට බංකොලොත් කරා කියලා තීන්දුව කරපු රාජපක්ෂ සහ ඒ වගේම රණසිංහ අපේ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම මේ හොරු ටික එලවලා දාන්න තමයි අපි ශ්‍රේධරාම එකතු වෙලා ඉන්නේ කියන්න ඕන සහෝදරනි. ඒ නිසා පක්ෂපාත ભેදයක් නැහැ. පක්ෂපාත ભેදයක් නැහැ. එදා 56 බණ්ඩාර දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ සම්දානයේ පස්සේ මේ රටේ ඇති කළ එකම සම්දානය තමයි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඇතිලා තියෙන සම්දානෙ. එකට දරස්ලා ඉන්නවා. එකට ඩිලාන්ලා ඉන්නවා. එදා පොහොට්ටුවේ නිර්මාතෘ සභාපති ජී මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමාලා ඉන්නවා. ඒ වගේම හරව් හකීම්ලා ඉන්නවා. මනෝ ගණේෂන්ලා ඉන්නවා. එස්යෝද නාමින් ඉන්න සහෝදරුනි. එහෙනම් ඒක තමයි මේ රටේ තියෙන එකම සම්දානෙ. එහෙනම් ඒ සම්දානෙ ඒ විතරක් නෙවෙයි. ඊයේ කාදිනල් තුමාගේ සහතිකය පුළුවන් නම් රනිල් වික්‍රමසිංහලා ගන්න කියලා කියන අපි සහෝදරවරුනි. එහෙමනම් මේ සියෝදනාගෙම මේ ලමුන් ආසලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උදේම ගිහිල්ලා දුරකථනයට ගහනක් අතරින් 22 වෙනිදා වෙනකොට සැප්තැම්බර් මාසේ මේ රටේ නායකයා වෙන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අරණාකර ජනසභාවේ ඉස්සලා ලබා දුන්න. ඒ වගේම කොරෝනා කාලේ අඩුම ගානේ මේ රට විදේශ විනිවයක් ගෙන දුන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගාමන්ට ඇති කළ දුන්නේ එවැනි විදේශ විනිමයක් ගේන්න කටයුතු කළ එතුමා. ඒ විතරක් නෙවෙයි විපක්ෂ නායකවරයා හැටියට ඒ සූරු පන්ති කාමර ලබා දුන්න, බස් ටික ලබා දුන්න, කොරෝනා කාලේ තමුන්නාසන දුකෙන් ඉන්නකොට කෑගාල ස්පිරිතාල ඇතුළු ස්පිරිතාල ගණනාවකට බෙහෙත් ටික දුන්න විපක්ෂ නායකයා තමයි අද මේ රටේ තමුන්නාස ගාවට ඇවිල්ලා ඉන්නේ. එමනම් අපි පක්ෂපාත ભેදයෙන් තොරව එදා 69 ලක්ෂයට කතර ගැවුණා නම් අම්මේ තාත්තේ මෙතන ඉන්නවාද අපිට එකතු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය මේ අය අද මෙතන ඉන්නවා. ඒ වගේ පොහොට්ටු අය ඉන්න අපි සියදරම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න අපේ කතරේ අපි දුර කතරේ ගාමක ඉල්ලීම කරමින් සියදෙනාටම ජය වේවා කියමින් මානින සුති ආයුබෝවන්.